पिलितुर सामितु आनपानात सीतट सातुट वडान्ने समिदुन्गे व्यवस्थाव परिसमाप्तय जीवितय पनगन्वन्नेय समिदुन्गे नीतिय सत्यवादीय अनुवने अंट नुवन देन्नेय समिदुन केरे गरुबिय निर्मलय एय सदाटम पवतिन्नेय समिदु अनुपन सितट सतट वडन्ने समिदुन्गे विनिश्चय युक्ति सहगतय मुलुमनिन दहमि प्रेमय ए ओब सेवकया हट अनतुरु एंगवीमक् वन्नेय एय पिलिपदीमेन विपुल विपाक अत्वन्नेय समिदु अनुपन सितट सतट वडन्ने मागे रहस वैरदि दन्नो कौरुद नोदेन माकल पव सोदा हल मैनव उडंगु कामे पापेन मा बलक्कुव मैनव एहि बल पैमट मम यटत नोवेम्मा एविट मम दारुणु पविन निदहस वी निदोस केनेक वन्ने समिदु अनुपनक सितट सतुट वडन्नेय ओबगे धनदान्य दिरा गोस अत जाकोब तुमन्गे हसुनेन उपुटा गत कोटसके दन इतिन धनवतुनी ओब पिट पैमिनेन्नट तिबेन अवांत इरनम गन हंडा वेलपेन्न उबगे धनदान्य दिरा गोस अत उबगे वस्त्र खावुन खा दमा अत उबे रन रिदि मलकड खा अत ए मलकड उपद विरुद्धव साक्षियक्वे गिन्नाक मेन उबगे मांश खा दमनु अत ओब वस्तु गोडगसा एत्ते निम वेगन यन युगयकय बलन्न ओब के खेतवतुवल अस्वैन नेलो गोविंद नोगेवा ओब वंचा करगत ओउन्गे कुलिय ओबट विरुद्धव मोरगसाय गोविंदगे मोरगसीम सेनावल समिदानन वहन्सेगे खान्वल वटेन्नी ओब मेलव कम सप विहरने ही एली गली मरान्नट तरकरन सतुन में पुष्टिमात वेमिन खाल्यावो हुय ए दिनय दन पैमिनात विरोधयक नोपै निदोस मिनिसाट उवद ओब वरद एल्लकोट ओहु मरा दैमुव हुय देव वचनय मेसेय देवयन वहन्सेट स्तोत्र वेवा सुपुवाजायनद Oh
සත්‍ය යෙහි ඔවුන් කැප කළ මැනවයි සම්මිදානන් වහන්සේ වදාරනසේක तहनम नोकरन्न मागे नामेन प्रबल क्रियावन करन कावरे कोटवात एहुस मेन्म मागेन अपवाद्या करन्न नोह किय अपट विपक्ष नोवन्ना अपे पक्षे हिय ओब तवदुन वहांसे कथा करमिन मा केरहि अदहा मुहुदे हिला दमीम ඔහුට යහපත ඔබේ වැටීමට හේතුව ඔබේ අතනම් ඒ කපා දමන්න දෑත ඇතිව අපායේ නොනිවෙන ගින්නට යාමට වඩා අබ්බගතව ජීවනයේට ඇතුළු වීම ඔබට යහපත ඔබේ වැටීමට හේතුව ඔබේ පාදය නම් ඒ කපා පාදමන් දෙපා ඇතිව අපායට හෙළනු ලැබීමට වඩා කොරව ජීවණයට ඇතුළු වීම ලැබීමට වඩා එක අසක් ඇතිව දෙවියන් මහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම ඔබට යහපත අපායේදී ඔවුන් කා දමන පණුවා නොනසී ඔවුන් දවාලන ගින්නද නොනිවේ සම්දානන් වහන්සේගේ සුභාරංචිය මිස එය ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ආදරණීය සහෝදර සහෝදරියනි මදා බරදුවේ පොතේ අද ශුද්ධෝ සුභාරංචිය අපිට විවිධ පැති කඩයන් පිළිබඳව කතා කරනවා විශේෂයෙන් කාරණාවන් ගැඹුරු කාරණාවන් දෙකක් පිළිබඳව අද අපිට භවනා කරන්නට පුළුවන් හැබැයි ඔය අතරින් එක කාරණාවක් පිළිබඳව අද ඔබේ අවධානය යොමු කරන්නට මම කල්පනා කළා දන්දාබර දුවේපතේ සහෝදර සහෝදරියනි ශුද්ධ බයිබලයට තියෙනවා හරි අපූර්ව එකම එක අරමුණක් මුළු ශුද්ධ බයිබලයේටම එක අරමුණක් තියෙනවා අපිෙන් අහුවොත් ශුද්ධ බයිබලයේ අරමුණ මොකක්ද කියලා මොකක්ද කියන්න තියෙන උත්තරේ දුවේ පුතේ ශුද්ධ බයිබලයේ ප්‍රධාන අරමුණ තමයි දේව රාජ්‍ය අරමුණ දේව රාජ්‍ය එතකොට මේ අරමුණ කරා අපව අරගෙන යන මේ ගමන එක හරි අපූර්ව ගමනක් මේ ගමන සම්පූර්ණයෙන්ම ගොඩනැගෙන්නේ හරි වටිනා චරිතයක් වටා මේ ගමන අපිව එක්කගෙන යන්නේ ක්‍රිස්තුස් වහන්සේ කියන චරිතය පදනම් කරගෙනයි එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයේ කරා අපව අරගෙන යන මේ ගමන එම නැත්තම් අපේ අවසාන අරමුණ වන ස්වර්ග රාජ්‍යයට ඔබව මාව කොහොමද අරගෙන යන්නේ කියන එක තමයි මුළු ශුද්ධෝ බයිබලයේම සාරාංශගත වෙලා තියෙන්නේ
එතකොට අද දවසේ මේ සුභාරංචියත් එහෙමනම් අරමුණ අපිව ස්වර්ග රාජ්‍යයට තව පොඩ්ඩක් ලං කරන එක. ඉතින් දයාබර සහෝදර සහෝදරීනි දුවේ පුතේ දැන් මම කිව්වා මේ අපි හැමෝටම හම්බ වෙලා තියෙනවා ජීවිත ගමනක්. මේ ජීවිත ගමන පටන් ගන්න කොතනින්ද? අපි හැමෝගෙම ජීවිත ගමන පටන් ගන්නවා තොටිල්ලෙන්. තොටිල්ලෙන් පටන් ගන්න මේ ජීවිත ගමන කෙලවර වෙනවා මිනි පෙට්ටියකින්. ඒ අතරතුර කාලය තුල තොටිල්ලේ සිට මිනි පෙට්ටිය දක්වා ගමන් කරන ගමන ඇතුලේ අපිට එතනින් එහා ගිය මහා දීර්ඝ ආත්මික ගමනක් යන්න තියෙනවා. කියන කාරණාව පැහැදිලිද? අපි මේ ලෝකෙට ඇවිල්ලා මේ පොළවේ ජීවත් වෙන බව ඇත්ත. නමුත් අපිට මතක් කරලා දෙනවා අපි මේ ලෝකෙට ආපුවාම මේ ලෝකේ ඉඳලා අපි දෙවියන් වහන්සේ ගාවින් ආවේ ඒ ආපු තැනට යන්නට අර තොටිල්ලේ ඉඳලා මිනි පෙට්ටියට යන කාල සීමාව ඇතුලේ වැඩ කරගන්නට ඕනේ කියලා අපිට කියලා දෙනවා, පැහැදිලි කරලා දෙනවා. දැන් දාබර දුවේ පුතේ සහෝදර සහෝදරීනි අද සුද්ධෝ සුභාරංචියේ හින්දම අපිට කියනවා මේ පුංචි බාලය කාලේ ඉඳලා බාලයන්ගේ ඉඳලා එහෙම කිව්වහම පුංචි දරුවෝ ගැන විතරක් නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ විශේෂයෙන් හැම දෙයක්ම පටන් ගන්න තැන ඉඳලා. පටන් ගන්න තැන ඉඳලා කෙනෙක් කිතුණු ජීවිතේ පටන් ගන්න තැන වෙන්න පුළුවන්. දැන් එහෙම බලනකොට වැඩිහිටි කිතුණු දිවි ආරම්භ කරන කෙනෙක් නම් ඒ පුරුදු පුහුණු වෙන කාලේ ඉඳලා. එහෙම නැත්නම් අපේ විවිධ දූත සේවාවන් වලට ඇරයුම් ලබන අය ඒ දූත සේවාව පටන් ගන්න තැන ඉඳලා. කොතන ඉඳලා හරි කමක් නැහැ. ආරම්භයේ ඉඳලා වරද්ද ගන්නේ නැතුව දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්නට ඕනේ කියන කාරණාව අපිට මතක් කරලා දෙනවා. එතකොට මේ ස්වර්ග රාජ්‍යයට තියෙන බාධාවන් පිළිබඳව ඊළඟට උන්වහන්සේ බොහොම පැහැදිලිව කතා කරනවා. උන්වහන්සේ කියනවා මේ ඔබේ ඇස් දෙක ස්වර්ග රාජ්‍යයට බාධාමක් වෙනවා නම් ඇස් දෙක නැතුව ස්වර්ග රාජ්‍යයට පිවිසෙන එක වඩා යෝග්‍යයි, වඩා ලාභදායකයි, වටිනවා. එහෙම නැත්නම් ඔබේ අත ස්වර්ගයෙන් ඔබව වළකනවා නම් මේ අත නැතුව ස්වර්ග රාජ්‍යයට යන්නේ කේට වඩා වටිනවා. බොහොම පැහැදිලිව උන්වහන්සේ කියනවා මේ ස්වර්ගීය ජීවිතය තරම් වටින කිසි දෙයක් නැහැ. ඇයි එහෙම වෙන්නේ? අපායට යන ජීවිතයේ බැරෑරුම්කම උන්වහන්සේ බොහොම අපූර්වවට පැහැදිලි කරලා දෙනවා. උන්වහන්සේ කියනවා අපායේ ගින්න කිසිම දවසක නිමෙන්නේ නැහැ. ඔබව කාදමන පණුව නසින්නේ නැහැ. ඒ හින්දා මේ ආත්මික ජීවිතයට ස්වර්ගීය ජීවිතයට ඇතුල් වෙන එක මේ හැම දෙයකටම වැඩිය වටිනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට ලැබෙන මේ කෙටි ජීවිතය ඇතුලේ ස්වර්ග රාජ්‍යයේ වටිනාකම මොහොතින් මොහොත අමතක වෙන්නට නපුර සලස්වනවා. අපි මේ ලෝකෙත් එක්ක බැඳෙන්න පටන් ගන්නවා. අපේ ජීවිතය මේ ලෝකෙට විතරක් නතු වෙන ජීවිතයක් බවට පරිවර්තනය වෙනවා. ඒ හින්දා දුවේ පුතේ හොඳට මතක තියාගන්න මේ ගමන ලේසි නෑ. ගමන ලේසි නැති නිසා නිරන්තරයෙන් අවධානයෙන් මේ ගමන යන්නට ඕනේ. අද ස්වාමීන් වහන්සේකයි අපිට කියන්නේ මේක අවධානයෙන් යා යුතු ගමනක්. ඒ හින්දා සූදානම් වෙන්න, පටි තද කරගෙන ලෑස්සි වෙන්න මේ ගමනට. ඔබ ස්වර්ග රාජ්‍යයට යන ගමන තුල ඉන්න බව හොඳට මතක තියාගන්න කියලා. දැන් එහෙම කිව්වහම දාබර දුවේ පුතේ අපිට මතක් වෙන්නට ඕන කාරණාවක් තියෙනවා. දැන් මම ඔබට කියලා දෙන්න උත්සාහ කළා මේ ස්වර්ග රාජ්‍යයට යන ගමනට තියෙන බාධාවන් පිළිබඳව. අපි පුංචි උදාහරණයක් අරගෙන බලමු. ඇත්තටම ස්වර්ග රාජ්‍යයට යන්න තියෙන ගමනේදී අපිට ඇතිවෙන බාධාවන් ජයගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් ශුද්ධවන්තයෙක් කියලා කියන්නේ අපි දන්න විදියට ස්වර්ග රාජ්‍යයේ ජීවත් වෙන අයනේ. දැන් ඔය අය අතරින් අපිට හරි අපූරු චරිතයක් හම්බ වෙනවා. මේ ලෝකයේ ස්වර්ගීය ගමනට බාධා වෙච්ච හැමදේම හරි අපූරුවට පැත්තකින් දීපු සාන්තුවරයෙක්. ඕගොල්ලෝ අපි හැමෝම දන්න, ඉතාමත්ම හොඳින් දන්න චරිතයක් අසීසියේ ශුද්ධෝ ෆ්‍රැන්සිස් මොනිතුමන්. දැන් උන්වහන්සේගේ ජීවිත කතන්දරය හැඩකරපු බොහෝ දේවල් උන්වහන්සේට මේ ලෝකේ හම්බ වෙලා තිබුණා. එයාට හොඳ වංශවත් දෙමව්පියෝ හිටියා. වත් පොහොසත්කම් ඕන තරම් තිබුණා. හරි
විශාල මහා විශාල මාලිගාවක ජීවත් වුණේ මේ ඔක්කොමත් එක්ක මේ ලෝකේ කෙනෙක් ළඟා කරගත යුතුයි කියලා හිතන හැමදේම ඔහුට උපතින්ම හිමි වෙලා තිබුණා හැබැයි අසීසී ෆ්‍රැන්සිස් දකින්න පටන් ගත්තා මේ ලෝකේ කෙනෙක්ට මේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය තුල ලැබිලා තියෙන මේ කිසි දෙයක් ස්වර්ග රාජ්‍යයට නම් පාර කියන්නේ නැහැයි කියලා එක අපිට නැවත නැවත මතෙවුතුමාගේ සබහරංචියේ මතක් කරලා දෙනවා ස්වාමීන් වහන්සේ කියනවා ඇත්ත වස්තු සම්පත් දෙවියන් වහන්සේගේ තෑග්ගක් ඒක වරප්‍රසාදයක් මේ වස්තුව දේපල මෙල මුදල් මේ ඔක්කොම කෙනෙක්ට පුළුවන් ස්වර්ගීය ජීවිතයට යන්න පාර හදා ගන්න දෙයක් බවට පරිවර්තනය කරගන්න හැබැයි ඒව වලට වහල් වෙන තැනදී අනිවාර්යෙන්ම විනාශය මිසක් කවදාවත් ස්වර්ගයේ හිමි වෙන්නේ නැහැ. හින්දායි කිව්වේ මිල මුදල හරියට නිකන් ස්වර්ගය අපෙන් ඈත් කරන්නේ ඔටුවෙකුට ඉදිකටු මලෙන් රිංගල යනවා වගේ අමාරු තැනට මේ මුල මුදල් ගේනවා කියලා. ඒ කතන්දරේ තේරුම් ගත්තු අසීසී ෆ්‍රැන්සිස් මොණිතුමා මොකද කරන්නේ? බාධාවන් වුණු හැමදේම ඉක්මනින් අතහැරලා දැම්මා. ඔහුට බාධාවක් කියලා හිතුණා පවුලේ අම්මා තාත්තා ඔහුව ගෙනියන්න හදන මේ ලෞකික මාර්ගය. අපිට අම්මා තාත්තා අතහරින එක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. හැබැයි මේ අම්මටයි තාත්තටයි යෝනි උනේ ඒගොල්ලන්ගේ තාන්න මාන්න වලට ඒගොල්ලන්ගේ වත්පොහසත් කම්බලට දරුවව අරගෙන යන්න මිසක් ස්වර්ගයට අරගෙන යන්න නෙමෙයි. අද අපේ සමහර අම්මලා තාත්තලටත් එහෙමයි. දරුවව අධ්‍යාපනයෙන් කෙළවරට අරගෙන යන්න ඕනේ. වස්තුවෙන් දේපලෙන් ඉහළටම අරගෙන යන්න ඕනේ. හැබැයි ඒ අම්මට තාත්තට අමතක වෙනවා මේවා తాවකාලිකයි මගේ දරුවව ස්වර්ගයට අරගෙන යන්න ඕනේ කියන එක අමතක වෙනවා අසීසී ෆ්‍රැන්සිස්ගේ අම්මටයි තාත්තටයි ඒ වගේ එහෙම වෙනකොට ෆ්‍රැන්සිස් අම්මටයි තාත්තටයි පැහැදිලිව කිව්වා නෑ නෑ මේ ගමන හරියන්නේ නෑ ඒ හින්දා මම ස්වර්ගයට යන්න ඕනේ අම්මා තාත්තව ඇතෑරියා ඊළඟට ඔහු කල්පනා කළා මේ ගෙදර මම හිර වුණොත් එහෙම ස්වර්ගීය නිවහන මට අහිමි වෙනවා ඒ හින්දා එයා ගෙත් අතහැරලා දැම්මා එවිතරක් නෙමෙයි අන්තිමේට තාත්තා මේ අරගෙන දීපු ඇඳුම් පැළඳුම් වලින් ෆ්‍රැන්සිස් වහිර කරලා තියාගන්න උත්සාහ කළා. එතකොට ෆ්‍රැන්සිස් කිව්වා නෑ නෑ මේ ඇඳුම් පැළඳුම් වලිනුත් මට හිර වෙලා ස්වර්ගය අහිමි කරගන්න බෑ. මේ ඇඳුම් ටිකක් තියාගන්න. මේ ටිකක් අතහැරලා දැම්මා. ස්වර්ගයට වටින බව බොහොම අපූර්වට පෙන්වලා දුන්නා. දුවේපතේ ඒ ආදර්ශය ෆ්‍රැන්සිස් ගත්තේ කුරුස ගසේ හිටපු ජේසුගෙන්. ජේසුත් ඒ වගේ උන්වහන්සේ දේවත්වය අතහැරලා මනුෂ්‍යත්වය අරගෙන මනුෂ්‍යත්වයේ පහතටම ගිහිල්ලා ස්වර්ගයේ බිකුරුස්සේ කරට අරගෙන කිව්වා ගැලවීමට තියෙන මාර්ගයේ කුරුස්සිය තරම් වේදනාකාරී වුණත් උන්වහන්සේට මේ ලෝකේ ලැබිලා තිබිච්ච සියලුම දේවල් අඩුමතරමේ උන්වහන්සේ ඇඳගෙන හිටපු ඇඳුම පවා නැති කරලා දාලා පුංචි දල රෙදි කඩක් ඇඳගෙන උන්වහන්සේ පෙන්නලා දුන්නා ස්වර්ගයේ තරම් වටින කිසි දෙයක් කිසිම දෙයක් මේ ලෝකේ නැහැයි කියලා. ඒ හින්දා ආරාධනාව අපිට බොහොම පැහැදිලියි. හැබැයි පිළිතුරු දෙන එක හරි අමාරුයි. උන්වහන්සේ කියනවා පිළිතුරු දෙන්නට නම් අතාරින්නට උනේ. දැන් ඔබ දන්නවා අර ආසියානු රටවල් වල ඉන්න වඳුරන්ව අල්ලගන්න පාවිච්චි කරන උගුල කුරුම්බගෙඩියක් අරගෙන පුංචි සිදුරක් හදලා ඇතුලේ ලොඳ ටික හූරලා තියලා තියෙනවා. එතකොට වඳුරෝ ඇවිල්ලා මේ කුරුම්බගෙඩිය ඇතුලට අත දාලා අර ටික ඔක්කෝම අහුරක් විදියට අල්ලගෙන හිර කරලා තියාගෙන ඉන්නවා. එහෙම හිර කරලා තියාගෙන ඉන්න යාට සම්පූර්ණ වස්තුව තමුන්ගේ අතේ තියෙන මේ ලොඳ ටික. ඔය වෙලාවේදී දඩයක්කාරයා පොල්ලකුත් අරගෙන එනවා. වඳුරා මේ අල්ලගත්තු දේ අතාරින්න කැමති නැහැ. ජීවිතයේ අනතුරේ කියලා පේන්නේ නැහැ. දාබර දුවේ පුතේ මතක තියාගන්න අල්ලගත්තු දේවල් වලට වැඩිය ජීවිතය ගොඩාක් වටිනවා. ස්වර්ග රාජ්‍ය මේ හැම දෙයකටම වැඩිය වටිනවා. ඒ හින්දා ස්වර්ගයට යන මාර්ගය අවහිර කරන සියලු දෙයින් ඈත් වෙන්න කියලා උන්වහන්සේ පැහැදිලිව කියනවා. දැන් අපිට ලෝකයේ ලස්සන දකින්න උන්වහන්සේ අපූර්ව ඇස් දෙකක් දුන්නා. මේ ඇස් දෙක දුන්නේ යහපත් දේ දකින්න, සුන්දර දේ දකින්න, ඒ දකින්න දේ අගය කරන්න. ඒ වගේම මේ ඇස් දෙකෙන් පුළුවන් අපිට ජීවිතේ විනාශ කරන දේ බලන්න. ඒ වගේම අපිට පුළුවන් මේ ඇස් දෙකෙන් අපි
දැනගෙන කියවන කරන දෙයින් ලෝකේ විනාශයට අරගෙන යන්න මේ ඇස් දෙකෙන් කරන නිර්මාණ වලින් අපිට පුළුවන් මේ අත් දෙකෙන් කරන නිර්මාණ වලින් අපිට පුළුවන් කෙනෙක්ට ජීවිතය ගේන්න ඒ වගේම මරණය ගේන්නත් පුළුවන් ඔබ අහලා තියෙනවා නොබෙල් සාම ත්‍යාගය ගැන නොබෙල් සාම ත්‍යාගය දෙන්නට නොබෙල්ව පොළඹවන්නේ ඔහු ආදරයෙන් කරපු නිර්මාණයක් ලෝකේ මහා විනාශයකට අරගෙන ගියා කියලා ඔහු දැකපු නිසා දයාබර සහෝදර සහෝදරිය නිදුවේ පුතේ ඒ හින්දා මේ ලෝකේ දෙවියන් වහන්සේ මවල මනහරයි කියලා හැමදේම අති උත්කෘෂ්ටයි කියලා ලස්සනයි කියලා දැකලා බාර දුන්නා ප්‍රගතිය කරා අරගෙන යන්න විනාශය කරා අරගෙන යන්නට නෙමෙයි ඒ හින්දා මතක තියාගන්න ඕනේ ඔබ මම ආදර දුවේ පුතේ අපිට උන් වහන්සේ දුන්නු මේ හැම තලෙන්තුවක් දක්ෂතාවයක් අපිට ලැබිලා තියෙන මේ පංචේන්ද්‍රයන් මේ හැමදේම උන් වහන්සේ අපිට දුන්නේ මොකටද ස්වර්ගේ කරා යන්න පාර හදා ගන්න වලක්වන හැම තැනකින්ම නිදහස් වෙන්න දැන් මේ නිදහස් වෙන්න අපිට හරස් කරන තව ප්‍රධාන බාධාවක් තියෙනවා අවසාන වශයෙන් හොඳට මතක තියාගන්නට ඕනේ ඒ බාධාව තමයි අපි වටේ ඉන්න අය අපි වටේ ගොඩ නැගෙන දේවල් පුංචි උදාහරණයක් අරගෙන බලමු දැන් සමහර වෙලාවට අපේ පන්තිවල දුවේ පුතේ හරිම යහපත් දරුවෝ ඉන්නවා මේ දරුවෝ තනියෙන් ඉන්නකොට හරි හොඳයි කෑ ගහන්නේ නැහැ කාත් එක්කවත් රණ්ඩු සරුවල් වලට පැටලෙන්නේ නැහැ කරන්න තියෙන වැඩ ටික හරියට කරගෙන හරි අපූර්වට ඉන්නවා හැබැයි යාළුවෝ කට්ටියත් එක්ක එකතු වුණාම මේ දරුවා වෙනස්ම චරිතයක් රණ්ඩු වලට පැටලෙනවා වැරදි වචන පාවිච්චි කරන්න පටන් ගන්නවා නිතර තරහ යනවා යාළුවොත් එක්ක එකතු වෙලා ඕනේ දෙයක් කරන්න ලෑස්ති දැන් එතකොට තියෙනවා අපූර්ව බාධාවක් ගොඩ නැගිලා මොකක්ද බාධාව තනියෙන් ඉන්නකොට සුද්ධවන්තයි හැබැයි කට්ටියත් එක්ක එකතු වෙනකොට ඒ සුද්ධවන්ත භාවය සම්පූර්ණයෙන් ගිලිහිලා යනවා මේක හරිම බාධාවක් අපේ ජීවිතවලට අපි හැමෝම මේ තැනට වැටෙන්න පුළුවන් ඒ හින්දා හොඳට මතක තියාගන්න තනියෙන් සුද්ධවන්තකමට යන්න පුළුවන් වගේම යාළුවෝ අපි වටේ ඉන්න අයවත් එකතු කරගෙන අපිට සුද්ධවන්තකමට යන්න පුළුවන් හැබැයි නිතර සිද්ධ වෙන්නේ කී අනික් පැත්ත එකතු වෙලා පව් කරනවා එකතු වෙලා වැරදි කරනවා අද ස්වාමීන් වහන්සේ ඒ අයට බොහොම ප්‍රබල පණිවිඩයක් දෙනවා උන්වහන්සේ කියනවා මේ ඉන්න අයගෙන් පුංචිම පුංචි කෙනෙක් වහරි පාපයට ඔබ ඇදලා දානවා නම් ඔබේ විපාකය හරිම ප්‍රබලයි මොකක්ද විපාකය මහා විශාල අඹරුම් ගලක් බෙල්ලේ ගැට ගහලා මුහුදේ දාන්න ඕනේ ඒක ජුදා මනසට හරි භයානක දඬුවමක් ඇයි ඒ ජුදයෙන් ඉතාමත්ම ආස කරපු දෙයක් තමයි හොඳ මිහිදන් කිරීමක් මේ මృతදේහයට දෙන එක. ඒ අයට ඒ වෙනුවෙන් ලස්සන වත්පිළිවෙත් වගේක් තිබ්බා. හැබැයි වරදකරුවට මේ දෙන දඬුවම අඩුම තරමේ මිහිදන් කිරීමක්වත් නැති. පොළව යටට නෙමෙයි මුහුදු පතුලට ගෙදා බහින පොළවෙන් අතුගාලා දාන අත්දැකීමක් බවට පරිවර්තනය කරන්න කියලා ජේසු කිව්වා. ඒ හින්දා අපි මතක තියාගමු. අපි කවදාවත් කෙනෙක්ව පාපේට පොළඹවන්න පාපේට ඇදලා දාන්න එකතු කරගෙන ගිහිල්ලා ජීවිතේ විනාශ කරන තැනට ගෙනියන්න හොඳ නෑ අද දවසේ අපි භවනා කළා හරි අපූර්ව වටිනා පණිවිඩයක් ඒ තමයි අපි හැමෝගෙම අරමුණ ස්වර්ග රාජ්‍ය මේ ස්වර්ග රාජ්‍යයට යන පාර අපිට කියලා දෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඒ උන්වහන්සේත් එක්ක අත්වැල් බැඳගෙන යන ගමනක් උන්වහන්සේ මේ ගමන යන්න අපිට පංචේන්ද්‍රයන් ඇතුළු තවත් බොහෝ වටිනා වූ දායාදයන් දීලා තියෙනවා. හැබැයි ඒ උන්වහන්සේ දීපු වටිනා දේවල්ම මේ ගමන යන්න අපිට බාධාවන් බවට පත් වෙනවා. ඒ වගේම අපිට ලැබිලා තියෙන සම්බන්ධතා සමහර වෙලාවල් වලට මේ ගමනට බාධාවන් බවට පත් වෙනවා. ඒ නිසා කිසියම් හෝ දෙයක් මේ ජීවිත ගමනේදී ස්වර්ගයට යන්න අපිට බාධාවක් වෙනවා නම් අද උන්වහන්සේ කියනවා ඒ හැමදේම අයින් කරලා දාලා ස්වර්ගයේ වටිනා බව මතක තියාගන්න කියලා. ඒ වර ප්‍රසාදය අද දවසේ අපේ ජීවිතවලට දෙන්න කියලා අපි යාඥා කරමු දුවේ පුතේ දාබර සහෝදර සහෝදරියනි. අපි අපගේ විශ්වාසය ප්‍රකාශ කරන්නට නැගී සිටිමු.
එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි ජනතාවෝද වෙන සේක ජනතෝ නමෝත් මානුන නබ පයානන් වහන්සේ සමග එකම භාත්‍රය ඇතිව ඕන් වහන්සේ වැඩ සිටිනසේක ඕන් වහන්සේ හේතු කොටගෙන සියල්ල මෝල් ලැබුවේ මිනිස් අපෝදේ සාද අපගැලෙ මොදේ සාද ඕන් වහන්සේ ස්වර්ගයෙන් බැසවදාලසේක සුදාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් කන්නේ මරියාවන්ගෙන් මිනිස් බවගෙන ඕන් වහන්සේ මිනිස්යා වූසේක ජීවතුන් ද මළුන් ද විනිශ්චය කරන්නට ඔවුන් වහන්සේ මහිමාන්විතව නැවත වඩින්නසේක ඔවුන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් හා නික්මෙන සම්විධානන්ද ජීවදායක ආනන්ද වූ සුදාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි ඔවුන් වහන්සේ පියාණන් පුත්‍රයාණන් සමග එකම වන්දනාවක් මහිමයක් ලබනසේක ඔවුන් වහන්සේ වැස්වරුන් මගින් කතා කළසේක අපෝස්තුල වරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි තවද මලවන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදාචීතයේද බලාපොරොත්තු වෙමි ආමෙන් එකම විශ්වාසයෙන් බලාපොරොත්තුවකින් ඔබේ මගේ ආයදුම් දැන් අපි දෙවිපියාණන් වහන්සේට මෙලෙස ඔප්පු කරමු අත් දෙක වැඳගෙන භක්තියෙන් විශ්වාසකෙන්ගේ ආයදුම්වලට අපි දැන් සහභාගී වෙමු ඔබගේ පිළිතුර ස්වාමිනේ අපකරණේ ආඥා සාවදාල මැනව ස්වාමිනේ අපකරණේ ආඥා සාවදාල මැනව ආදර දෙවිපියාණනි ඔබ වහන්සේ වෙනුවෙන් කැපවි දේව සේවයේ යෙදෙන ශුද්ධෝත්ම පීතුමා ඇතුළු පූජක පැවිදි සැමහට ශුද්ධාත්මාලෝකයේ දානේ කර සැබෑ එඬීකත්වයක් තුලින් ඔබ වහන්සේ වෙතට ජනතාව යොමු කිරීමට අවශ්‍ය ශක්තිය හා දේවාශිර්වාදය ලැබෙන පිණිසද ස්වාමිනී අපකරණ ආඥා සාවදාල මැනව ආදර දෙවි පියාණනි ලක්වාසී ජනතාවට සැබෑ එඬීකත්වයේ තුල මඟ පෙන්වමින් දෙවන ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු සෙවීමට ජනනායකයන්ට අවසි ශුද්ධාත්ම මෙහෙවීම ලැබෙන පිණිසද ස්වාමිනී අපකරණ ආඥා සාවදාල මැනව දයාබර දෙවි පියාණනි අපගේ එඬේරානන් වූ කිදු සමිඳුන් අනුව යමින් උන් වහන්සේගේ හඬට කීකරු වෙමින් ජේසුස් වහන්සේගේ ශ්‍රී නාමයේ හේතුවෙන් අපට ලැබෙන ගැලවීම අත්කර ගන්නට අවසි මඟ පෙන්වීම නිරතුරු අප සැමට ලැබෙන පිණිසද ස්වාමිනී අපකරණ ආඥා සාවදාල මැනව ආදර දිවි පියාණනි ඔබ වහන්සේ අප වෙත දක්වන ඊමහත් දේව ප්‍රේමය විශ්වාස කරමි මුළුමනින්ම ඔබ වහන්සේට නතු වීමටත් සැබෑ ජීවිත වෙනසක් තුලින් දේව රාජ්‍ය උරුම කර ගැනීමටත් අවසි වරම් අප සැමට ලැබෙන පිණිසද ස්වාමිනී අපකරණ ආඥා සාවදාල මැනව සුල මහතක් අපගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් ආඥා කරමු විශේෂයෙන් ලෝකයේ තුල පවත්නා වූ මේ භයානක වසංගතය ඉක්මනින් දුර වෙලා යහපත්ව නැවතත් සුපුරුදු ලෙස ජීවත් වෙන්නට අපිට වරප්‍රසාද දෙන්නට කියලා ආඥා කරමු. ඒ වගේම අද දවසේ විශේෂයෙන් සරණාගත වූවන් වෙනුවෙන් අපි විශේෂයෙන් ආඥා කරමු. ඔවුන්ට සහනය සමාදානය දෙන්නට කියලා දෙවිපියාණන් වහන්සේගෙන් ඉල්ලමු. ඔවුන් වෙනුවෙන් ක්‍රියාකාරී වන සියල්ලන්ගේ ජීවිත දේවාශිර්වාදයෙන් පුරවන්නටයි අපි ආඥා කරමු. වගේම අපේ ජීවිතවල සෑම සියලු අවශ්‍යතාවයක්ම ස්වාමීන් වහන්සේට අපි බාර කරමු.
මෙකීදී අපගේ ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. පඬුර පෙදීම. සහෝදර සහෝදරියනි දෝ දරුවනි මාගේ සහභගේ ආගේ සෙල බලත දෙවී පියාණන් වහන්සේට ප්‍රසන්න වෙන පිණිස යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමියත් වෙන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධෝ සභාවටත් ප්‍රයෝජනෙ වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ ආගේ පිළිගන්නාසේක්වා. करुणा बरदेवे स्वामिनी अपगे मे दुबल पंडुरु उपवहंसे प्रसन्नव पिलिगत मेनव एवापकरा सकलाशीर्वादयन गलायन उल्पत बावट परिवर्तने कल मेनव मे कीदे अपगे स्वामीन वन जेसुस क्रिस्तुस वहंसे उदेसाम अपटल बेवा आमीन. स्वामीन वहंसे उब समग वन सेक्वा उब समग वन सेक्वा उपगे सित्य मुकरन्न स्वामीन वहंसे वित यमुकर सितिमु उपगे देवयान वन स्वामीन वहंसे ट स्तुति करमु एओ किवुद युतुवुद क्रियावकी पारिशुद्ध प्याननी सेलु बलति देवी स्वामिनी सैम कालहिद सैम तन्हिद अपि उब वहंसे ट तुति पिदीम सबविन्म योग्य युतुय साधारणे गलवीम दायक उपवहंसे उपगे करुणा दहरा पिट वगुरुआ उपवहंसे गे पुत्रानन अपगे विमुक्ति दायक आनन लेस अपवते वो सेक पापे हर अंसमायुरिन मोब पुतनुवन नपहा समान कर उब पुतनुवन ट दक्वन सेनेहसिन मापद सलकू सेक अपगे आकी करुकमिन नति करगत उपवहंसे गे दारुकम उबेक पुत्रानन गे की करुकम हेतु कटापट नैवत दाने करन्नट करुणा कल सेक एहीन සියලුසර සේනාවන්ගේ සාදු නාදයට අපගේ ගීත රාවේ දෙක් කරමින් ඉමහත් සම්නසෙන් යුතුව ඔබ වහන්සේට මෙසේ ප්‍රශංසා කරමු. සුවිසුද්ධය සුවිසුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමින් වහන්සේ සුවිසුද්ධය අහසත් පොළවත් ඔබගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වර්තමානෝ වාග්යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. इसे स्वामिनी उब वहंसे सब विन्म सुई शुद्धे सिल सुई शुद्धता वे उल्पत उब वहंसे में एही नब वहंसे गे आत्म्यानन गे आनु भावें में पंडरु पारु शुद्ध वत करन में नप्यावनत वायद सिटिम अपे से अधिनु ये में पंडरु अप उदेसा अपगे स्वामी इन वन जेसुस क्रिस्तुस वहंसे गे श्री शरीरयात श्री रुधिरयात बावट पत्वनु सदहाय उन वहंसे दुख सहित मरणयट से कमत्तेन तमन पवरा देनु पेर පෝපේරගෙන තුති පුදාය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසෙක ඔබ සැම මේන් ගැන අනුභව කරන්න සබවින්ම මේ ඔබෝදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි මාගේ ස්වාමිනි මාගේ දෙවියෝ प्राप्त
රාත්‍රී භෝජනයේ වැළඳු පසු උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුතිපදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මේන්ගෙන පානය කරන්න. සබවින්ම මේ ආභිනව වූ ද අනන්ත වූ ද ගිවිසමේ මාගේ රුධිර කුසලානයි. පෞකමාව සඳහා බෝදෙසාද සියලු මනුෂ්‍යයන් දෙසා දේව ගුරුණු ලබන්නේ මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උතුසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්තාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. ඒ හේයින් පියාණනී ඔවුන් වහන්සේගේ මරණයද උත්තානයද සිහිපත් කරමින් ජීවන දායක පූපයද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පොද කරමු. ඔබ හමුවෙන් සිටින්න ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පොදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස ආවනත වායද සිටිමු. ස්වාමිනේ බුලුලොවෙහි පැතර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප පොදු පියාණන්ද, මැල්කම් රංජිත් නැමැති අපගේ රදගුරුතුමන්ද, එතුමන්ගේ සහායක රදගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. උත්තානේ බලාපොරොත්තු ඇතුව මිය ගිය අපගේ සහෝදර සහෝදරියන්ද, ඔබ වහන්සේගේ දානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර, ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතට පිළිගත මැනව, අප සියල්ලන්ට දානුකම්පා කළ මැනව, භාග්‍යවත් දේව මාතාවන් වන කන්නේ මරියෝත්තමාවන්ද, ඕතමියගේ පති වූ භාග්‍යවත් දුසේමනිදුන්ද, භාග්‍යවත් අපොස්සලු වරුන්ද, සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්තට කරමින් දිවි ගෙවූ සියලු ශුද්ධවන්තයන්, ශදෝජ සේවාස් මුනිතුමන්, ශදෝ සබස්තෙන් මුනිතුමන් සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද, ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද, ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද, උන්වහන්සේ සමගද, උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවී පියාණනි, ශුද්ධාත්මයන්න් හා සමගෙක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. දුවේපතේ සහෝදර සහෝදරියනි, අද දේව වචනය අපිට කිව්, අපේ දේව වචනය අපිට කිව්වා ඔබේ ස්වර්ගීය ගමනට බාධා වෙනවා නම් ඇස් උගුල්ලන්න, අත් ගලවන්න, කකුල් කපලා දාන්න. හැබැයි උන්වහන්සේ කියන්නේ ඇස් දෙක උගුල්ලලා දාන්නවත්, අත කපලා දාන්නවත්, එහෙම නැත්නම් අපේ කකුල් කපලා දාන්නවත් නෙමෙයි. උන්වහන්සේ කියන්නේ ස්වර්ගයට යන්න ඔබට මොනවද තියෙන්නේ බාධාවන්, ඒ බාධාවන් හඳුනගන්න, ඒ බාධාවන් ජයගන්න, ඒවා අතාරින්න. එහෙම නැතුව කවදාවත් ස්වර්ග රාජ්‍ය දිනා ගන්න බැරි වෙයි. අපි හැමදාම යාඥා කරනවා දෑත් ඉහළට ඔසවලා, ඔබගේ රාජ්‍ය පැමිණේවා, ඔබගේ කැමැත්ත ඉටු වේවා කියලා. එතකොට අපි මේ ඉල්ලන්නේ ස්වර්ග රාජ්‍ය අපි අතරට එන්න කියලා නේද? අපිව ස්වර්ගීය පංගුකාරයන් කරන්න කියලා නේද? උන්වහන්සේගේ කැමැත්තත් ඒකම නේද? අපි අද අපේ දෑත් ස්වර්ගයට ඔසවනකොට, අපේ දෑත් උන්වහන්සේ වෙත යොමු කරනකොට යාඥා කරමු, ඉල්ලමු ප්‍රඥාව, ඥාන ශක්තිය, බලය දෙන්න
ස්වර්ගයෙන් අපිව ඈතට ඇදලා දාන හැම දෙම තේරුම් අරගෙන ජීවිතයේ යථාර්ථය තේරුම් අරගෙන ඒ ජීවිත යථාර්ථයන් නනුව කැපවීමෙන් වැයවීමෙන් ජීවත් වෙන්නට අපිට ශක්තිය වරප්‍රසාද දෙන්නට කියලා අපි ආඥා කරමු ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙලොවෙදී සිදු වේවා අපගේ දිනදා භෝජනය අදාපට දාණය කළ මැනව අපට වාද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන් නසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අපමුදාගත මැනව ස්වාමිනේ සේලෝ අයහපතින් අපමුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අපි ආය දෙමු විතබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවෙන් මෙදී සෙලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු රාජ්‍යය බලය මහිමියද සදාට ඔබ වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමින් සුවකී ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනේ ඔබ වහන්සේ අපගේ පාපයන් නොතක ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයේද සමගියද දාණය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදහටම වැඩ සිටිනසේක රජකම් කරනසේක ආමෙන් ස්වාමීන් වහන්සේගේ සාමය සමාදානය ඔබ සමග නිතරම පවතිවා ඔබ සමගද පවතිවා අපි කිනකාට සාමය ප්‍රාර්ථනා කරමු ඔබට සාමය වේවා लोवे पावहरन देवाच बाल क्यानी आपट करुणा कल मैनव लोवे पावहरन देवाच बाल क्यानी आपट करुणा कल मैनव लोवे पावहरन देवाच बाल क्यानी आपट सामय दुन मैनव मेन्न देवाच बाल क्यानो मेन्न लोवे पावहरन तनन वहांसे අජබාලක ආනන්ගේ භෝජනයට කැඳ වීම ලද්දෝ භාග්‍යවන්තයෝය ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවේමි එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවන්නේය Pinvadu pinvadu mata nehine Obe karuna bar kanda magine Mage atmava obe ranga asure Soya gani obe rakavarane Akase tvara Musinga bave chale Se te va a dar
අපේ ආඥා කරමු. මහිමාන්විත දෙවි ස්වාමිනී මේ ස්වර්ගීය ප්‍රසාද නිදාණයේ භෝජනය අපාත්මයට හා ශරීරයට මහඟු ඖෂධයක් වේවා. ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහි කරමින් එම භෝජනයට සහභාගී වූ අප සැමට ඔබ වහන්සේගේ මහිමයට පංගුකාර වීමේ වරම් දාණය කළ මැනව. මේ කී දේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සියලු බල දෙවි මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශ්‍රදාත්මයාණන් වහන්සේද අප සියලු දෙනා ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. ආමෙන්. යන්න සාමෙන් නාදරෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. Oh.